වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විදියට අපි පහුගිය සති කිහිපය තුළම දිගින් දිගටම අවධාරණය කරපු කාරණයක් තමයි මේ මොහොතේ සෞඛ්‍ය ශාස්ත්‍රයට බලපාන දිත්ව අර්බුදයක් එහෙම නැත්නම් දිත්ව අභියෝගයක් මතුවලා තියෙනවා කියන කාරණයේ පළවෙනි එක ඖෂධ පිළිබඳ මතුවලා තියෙන කාරණේ. ඊට අමතරව මේ වෙනකොට ඉතාම තීව්‍ර විදිහට ඔඩුදුවලා තියෙන ප්‍රශ්නයක් තමයි මේ ඉන්ධන අර්බුදය. ඉන්ධන අර්බුදයේ ආකාර කිහිපයකට සෞඛ්‍ය ශාස්ත්‍රය ඉතාම බරපතල විදිහට ඉතාම නරක විදිහට මේ මොහොත වෙනකොට බලපාමින් තියෙනවා. එක පැත්තකින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට අවශ්‍ය කරන ඉන්ධන, ඒ කියන්නේ ඒ ඇයට රාජකාරියට එන්න විශේෂඥ වෛද්‍යවරයාගේ ඉඳන් කනිෂ්ඨ කාර්ය මණ්ඩලය දක්වා සියලු දෙනාටම අවශ්‍ය කරන ඉන්ධන ඉතාම සීමා සහිත ප්‍රමාණයක් තමයි ලැබෙන්නේ. සමහර තැන්වල ඉන්ධන ඇත්තෙම නැති තරමට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා බොහෝ රෝහල්වල බාහිර රෝගී අංශය, ඒ වගේම ශල්‍යාගාරවල තියෙන හදිසි නොවන ශත්කම්, සායනික කටයුතු මේ වගේ දේවල් දවස ගානේ බොහෝ රෝහල්වල අඩපණ වෙමින් යන තත්ත්වයක් තමයි අපි නිරීක්ෂණය කරන්නේ. ඒතර අපි දන්නවා සෞඛ්‍ය කියන්නේ කණ්ඩායම් ක්‍රියාකාරකමක්. විශේෂඥ වෛද්‍යවරයා විතරක් රෝහලේ ඉඳලා වැඩන්නේ නැහැ. කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ විතරක් ඉඳලා වැඩන්නේ නැහැ රෝහලේ. මේ සියලු දෙනාගේම සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵල විදිහට තමයි රෝගියා සුවය ලැබලා ගෙදර යන්නේ. ඒ නිසා මේ සියලු දෙනාටම වැඩට එන්න අවශ්‍ය කරන, ඒ කියන්නේ රෝහල් පද්ධතිය අඛණ්ඩව පවත්වා ගන්න. අවසානයේදී මොකද මේ සියල්ල හරහා රෝහල් බිඳ වැටුනොත් එහෙම පද්ධතිය වන්දි ගෙවන්න වෙන ජනතාවට තමන්ගේ ජීවිතවලින්. ඒ නිසා අපි දිගටම අවධාරණය කරපු කාරණේ තමයි මේ සමස්ත චිත්‍රය දිහා බලලා පළවෙනි වැදගත් දේ තමයි රෝහල් කාර්ය මණ්ඩලයට රෝහලට එන්න අවශ්‍ය කරන පහසුකම් ඇති කරන්න. එතෙන්දී එක දෙයක් තමයි ඒ අය පෞද්ගලික වාහනවල නම් ඉන්නේ, ඒ අයට ඒ සඳහා අවශ්‍ය කරන අවම ඉන්ධන ප්‍රමාණය සතිය ගාන දෙන්න කියලා. ඊට අමතරව අපි යෝජනා කළා විශේෂයෙන්ම වෙනත් විකල්ප. මොකද මේ සමහර වැඩසටහන් අපි පටන් ගත්තට ඒක තිරසාර නැහැ. ඒවා කෙටි කාලීනව සතියකට දෙකකට මාසයකට දෙකකට යන්න පුළුවන්. නමුත් දැන් මේ තියෙන අර්බුදයේ ඉන්ධන අර්බුදයේ මාසකින් දෙකකින්ද තුනකින්ද විසඳෙන්න කියන එක සම්බන්ධයෙන් කිසි කෙනෙකුට අනාවැකි කියන්න බෑ. කිසි කෙනෙකුට ඒ සම්බන්ධ ස්ථිර වචනයක් දෙන්න බැරි තත්ත්වය යටතේ වඩා තිරසාර විදිහට දීර්ඝ කාලීනව සහ කෙටි කාලීන මධ්‍ය කාලීන විදිහට මේ වැඩසටහනක් විදිහට ගෙනහිල්ලා සෞඛ්‍ය පද්ධතිය වැටෙන්නේ නැතුව ඉස්සරහට යන්න අවශ්‍ය කරන වැඩපිළිල හදන්න. ඒකෙදි ප්‍රධාන දෙයක් විදිහට අපි කිව්වා දැන් අර කොවිඩ් කාලේ තිබුණා වගේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට පොදු ප්‍රවාහන සේවාවන් ශක්තිමත් කළා. ඒ කියන්නේ අපි දැක්කා මේ කොවිඩ් කාලේ රෝහල් වලට විවිධ ප්‍රදේශවල ඉඳලා අපි හිතමු ගමනාගමන මණ්ඩලය වෙන්න පුළුවන්, පෞද්ගලිකාංශ වෙන්න පුළුවන්, බස් රථය යොදවලා ඒ වැඩ ඇරෙන වෙලාවල් සහ වැඩ පටන් ගන්න වෙලාවල් හරියට සලකලා බලලා ඒ බස් සේවාවන් ක්‍රියාත්මක වුණා. එතකොට ඒවා දැන් සියල්ල අඩපණ වෙලා තියෙන්නේ. එතකොට මේ තියෙන ඉන්ධන සඳහා තියෙන බර අඩු කරන්න එක ප්‍රධාන විදිහක් තමයි පොදු ප්‍රවාහනය ශක්තිමත් කරලා රෝහල් සඳහා වෙනම බස් සේවාවක් අර කොවිඩ් කාලේ ක්‍රියාත්මක වුණා වගේ, කොවිඩ් වසංගතය කාලේ ක්‍රියාත්මක වුණා වගේ ක්‍රියාත්මක කරන එක. එතකොට ඒක යම් මීට වඩා එහා ගිය විසඳුමක් බවට පත් වෙයි. අත්‍යවශ්‍ය කෙනෙකුට එතකොට අපිට ඉන්ධන ටික ලබා දෙන්න පුළුවන්. ඊට අමතරව අර පොදු ප්‍රවාහනය හරහා අපිට රෝහල් පද්ධතිය පවත්වාගෙන යන්න පුළුවන් වේ. එතකොට එහෙම නැති වුණොත් ඉතාම විශාල ප්‍රශ්නයක් වෙනවා. ඖෂධ ටික රෝහල් වල තිබුණත් ඖෂධ ටික පාවිච්චි කරලා රෝගීන්ට ඖෂධ නිකුත් කරන්න අවශ්‍ය කරන කාර්ය මණ්ඩලයේ විශේෂඥ වෛද්‍යවරයන් ඉඳන් කනිෂ්ඨ කාර්ය මණ්ඩලය දක්වා රෝහල් තුල නොමැති වීමෙන් ඒක එක පැත්තක්. දෙවෙනි කාරණය තමයි දැන් විශේෂඥ වෛද්‍යවරයා ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය එතන හිටියත් බෙඩ් ටික තිබුණත් වැඩක් වෙන්නේ නැහැ රෝගියාට ඉස්පිරිතාලට එන්න බැරි නම්. ඒ කියන්නේ රෝගීන්ට දුෂ්කර ප්‍රදේශවල තමන්ගේ ගමේ ඉඳලා රෝහල්ට එන්න පහසුකම නැත්තම් දැන් හදිසි ප්‍රතිකාර කටයුතු හදිසි මොන හරි තත්වයකට යම් ඇම්බියුලන්ස් සේවාවන් තියෙනවා. එතකොට ඒක පාවිච්චි කරලා සීමා සහිත විදිහට තියෙන එක පාවිච්චි කරලා එන්න පුළුවන්. නමුත් සාමාන්‍ය එදිනෙදා කරනේ එදිනෙදා මේ සාමාන්‍ය සුලභව තියෙන රෝග තත්ත්වයන් සම්බන්ධයෙන් ගත්තාම ඒ රෝග තත්ත්වයන් ඊගාට දීර්ඝකාලීන තියෙන සමහර දියවැඩියාව අධික රුධිර පීඩනය පිළිකා රෝග වෙන්න පුළුවන් ඒ වගේ තත්ත්වයන්ට සායනවලට එන්න ඕන. එතකොට ඒ සඳහා රෝගීන්ට තියෙන පහසුකම මේ මොහොතේ ඉතාම අල්පයි. මොකද අපි දන්නවා පොදු ප්‍රවාහනයේ බිඳ වැටිලා තියෙන රටක තමයි අපි මේ කතා කරන්නේ. දුම්රිය සේවාවන් දැන් අදත් මම දැක්කා අද ක්‍රියාත්මක වෙන තියෙන කාර්යාල දුම්රිය 40 ගණන් 20කටත් වඩා ප්‍රමාණයක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා පොදු ප්‍රවාහනය ශක්තිමත් වීම මේ මොහොතේ රජය විසින් ප්‍රමුඛතාව මත සිදුවලා කටයුතු කළ යුතුයි. එහෙම නැති වුණොත් රෝගීන්ට රෝහල්ට එන්න බැරි වෙනවා. අනිත් පැත්තෙන් තව වැදගත් කාරණයක් තමයි අපි දිගටම පහුගිය කාලේ කතා කළා රෝහල් වල හදිසි අවස්ථාවකට මුහුණ දෙන්න තියෙන වැදගත්ම දෙයක් තමයි ගිලන් රථ සේවාව. ඒ කියන්නේ රෝහල ඇතුලේ තියෙන ඇම්බියුලන්ස් සර්විස් එක. ඒතකොට අපි හිතමු දැන් අපි හිතමු හම්බන්තොට රෝහලට හදිසියේ අසාධ්‍ය රෝගියෙක් එනවා. ඒ රෝගියාට ප්‍රතිකාර කරන්න අවශ්‍ය කරන සියලුම පහසුකම් ටික හම්බන්තොට රෝහලේ නැති වෙන්න පුළුවන්. ඒතකොට ඒ රෝගියාගේ තත්ත්වය බලලා අසාධ්‍ය නම් කරාපිටියේ රෝහලට අපි මාරු කරනවා නම් එහෙම තීරණයක් වෛද්‍යවරු ගත්තොත් ඒ තීරණය ක්‍රියාත්මක කරන්න රෝහලේ ඇම්බියුලන්ස් එකක් තියෙන්න ඕනේ. ඇම්බියුලන්ස් එක තිබුණට වැඩක් නැහැ. රියදුරු මහත්තයා හිටියට කමන්නේ නැහැ. වැඩක් නැහැ. ඇම්බියුලන්ස් එකේ රියදුරු මහත්තයා හිටියට වැඩක් නැහැ. අනිත් කාර්මණ්ඩලේ හිටියට වැඩක් නැහැ.
ගිලන් රථය සඳහා ඉන්ධන නැත්තා. අද ඉතාම දරුණු අභියෝගයකට මුහුණ දීලා තියෙන බොහෝ රෝහල්වල දැන් ඊයේ දවසේ අපිට නුවරින් කතා කළා, ඊට ඉස්සෙල් හම්බන්තොට ප්‍රදේශයෙන් කතා කළා. ඒ ප්‍රදේශවල තියෙන ඒ විශේෂයෙන්ම කුඩා රෝහල්වල, ග්‍රාමීය රෝහල්වල තියෙන ගිලන් රථ සඳහා ඉන්ධන සපයා ගැනීම ඉතාම උබතෝ කෝටික ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. මොකද අපි කෙටි කාලීනව මේකට පියවරක් විදිහට ඩිපෝ මගින් ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ හරහා පහුගිය සතිය විතර නිකුත් කළා ඉන්ධන. නමුත් අද වෙනකොට ඩිපෝවලත් මේ ඉන්ධන නොමැති තත්ත්වයක් බොහෝ ඩිපෝවල ඇති වෙලා තියෙනවා. අඩුම ගානේ පෞද්ගලික බස් රථවලටවත් ඉන්ධන නිකුත් කරන්නේ නැති තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම මෙන්න මේ කියන කාරණේ, කියන්නේ දුෂ්කර අපි කියන ළඟම රෝහලට යන්න අමාරුවක් තිබුණොත් කියලා. ළඟම රෝහලට ගියාට පස්සේ ඒ රෝහලේ පහසුකම් නැත්තම් ඊට පහසුකම් තියෙන රෝහලකට රෝගියාව මාරු කරන්න තියෙන ගිලන් රථයේ ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඉන්ධන නොමැති වීම නිසා අවසානයේදී අර කුඩා රෝහලේදී රෝගියාට තමන්ගේ ජීවිතෙන් තමයි වන්දි ගෙවන්න සිද්ධ වෙන්නේ. ඒක ඉතාම බරපතල තත්ත්වයක්. ඒ නිසා අපි විශේෂයෙන්ම අවධාරණය කරනවා එක පැත්තෙන් සෞඛ්‍ය කාර්මල්ලේ සඳහා පහසුකම් දෙන එක, අනිත් පැත්තෙන් ගිලන් රථ සේවාවන් ශක්තිමත් කරන එක, පොදු ප්‍රවාහනය ශක්තිමත් කරන එක, මේ සියල්ලම එකට සිදුවිය යුතුයි. එහෙම නැති වුණොත් දැන් මම දැක්කා ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් යම් නියෝගයක් නිකුත් කරලා තිබුණා. තියෙන සීමිත ඉන්ධන තොග අපි පාවිච්චි කරන්නේ කොහොමද කියලා ප්‍රමුඛතාව හදලා වාර්තාවක් දෙන්න කියලා නීතිපතිවරයාට. එතකොට නීතිපතිතුමා විසින් මේ සියල්ල රජය සමග සාකච්ඡා කරලා රජය ප්‍රතිපත්තිමය කාරණා විදිහට මේ සියල්ලෙදී සැලකිලිමත් වෙන්න ඕන කාරණා විදිහට අපි දකිනවා. ඒ අනිත් පැත්තෙන් අපි දැක්ක දැන් ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්. දැන් ගර්භණී අම්මලාට පවා දැන් මේ ගර්භණීභාවය කියන්නේ ඒකේ අවසාන ප්‍රතිඵලයේ විතර දරු ප්‍රසූතිය කියන්නේ ඒ අම්මගේ පාලනයේ තියෙන දෙයක් නෙමෙයි. ඒතොර අම්ම ලැහැස්ති නැත්තම් දරු ප්‍රසූතියට. මොකද දරු ප්‍රසූතිය සඳහා අපි ශ්‍රේෂ්ඨ කාර්යමණ්ඩලයේ පෞල් සෞඛ්‍ය සේවා නිලධාරීන්, වෛද්‍යවරු අපි දිගටම කියන දේ තමයි ඒ ආසන්න කාලය වෙනකොට ඒ සඳහා සියලු දේ සූදානම් කරගන්න. දරුවට අවශ්‍ය ඇඳුම් ටික, අම්මගේ අවශ්‍ය පහසුකම් ටික, රෝහලට යන්න ක්‍රමවේදයක්. ඒතොර අද ඒ රෝහලට තමන් සැලසුම් කරලා තියෙන රෝහලට යන එක සිහිනයක් බවට පත් වෙලා තියෙන සමහර තැන්වල සමහර අම්මලට. ඒ නිසා අම්මලට අද සිද්ධ වෙලා තියෙනවා තෙල් පෝලිම් වල ගර්භණී අම්මලා පැය 6-7 අර කෑන් එක අල්ලගෙන පෝලිමේ හිටගෙන ඉන්න තෙල් ටික ගන්න. තමන්ගේ ගෙදර තියෙන මහත්තයාගේ සමහරට ත්‍රිවිල් එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මහත්තයා වැඩට ගිහිල්ලා, එහෙම නැත්නම් අපි හිතමු බයිසිකලයට වෙන්න පුළුවන් මේ දුෂ්කර ප්‍රදේශවල. ඒ නිසා මේ තත්ත්වය ඉතාම නරක විදියට සෞඛ්‍ය පද්ධතියට බලපාන්න පුළුවන්. අපි මාතෘ මරණ අනුපාතය අඩු කරගත්ත රට, අපි ලදරු මරණ අනුපාතයන් ඉතාම අවමට්ටමේ දියුණු රටවල් වලට ගැලපෙන විදියට අඩු කරගත්ත රට. එතකොට මේ තත්ත්වය දිගට පවත්වාගෙන යාමට මේ තියෙන ඉන්ධන අර්බුදයේ ඉතාම දැඩි ලෙස නරක ලෙස ඉදිරි කාලේ බලපාන්න පුළුවන්. ගෘහ ප්‍රසූත වැඩි වෙන්න පුළුවන්. කිසිසේත්ම අපිට අනුමත කරන්න පුළුවන් දෙයක් නෙමේ. ගෘහ ප්‍රසූත වැඩි වෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම සංකූලතාව වැඩි වෙනවා, ඉපදෙන දරුවාට සංකූලතාව වැඩි වෙනවා, ඊට අමතරව අම්මට සංකූලතාව ඇති වෙන්න පුළුවන්, රුධිර වහනයක් නැති වෙන්න පුළුවන්, අවසානයේදී මාතෘ මරණ අනුපාතය තමයි ඉහළ යන්නේ. ඒ නිසා මේ යන විදිහට ගියොත් එහෙම සෞඛ්‍ය පද්ධතියත් රටම දැන් ආපස්සට ගිහිල්ලා තිනවා. දශක 5-6 ආපස්සට සෞඛ්‍ය පද්ධතිය ගමන් කිරීමක්, විශේෂයෙන්ම මාතෘ හා ළමා සෞඛ්‍ය පැත්තෙන් දශක 5-6 ආපස්සට ගමන් කිරීමක් වෙන්නේ. අද අපිට ගෘහ ප්‍රසූත ගැන, එහෙම නැත්නම් ගෙවල් වල සිදුවන දරු ප්‍රසූත ගැන අහන්න ලැබෙන්නේවත් නැහැ. විශේෂයෙන් දුෂ්කර ප්‍රදේශයකවත් අහන්න ලැබෙන්නේ නැති තත්ත්වයක් තියෙන්නේ. ඒතර ඒ තත්ත්වය පවත්වා ගැනීම ඉතාම අභියෝගයක් වෙලා තියෙන නිසා අපි අම්මලටත් කියන දේ තමයි පුළුවන් තරම් උත්සාහ කරන්න මේ කියන තත්ත්වයන් මැඩගෙන තමන්ගේ සෞඛ්‍ය රැකගන්න. ඒ වගේම රජයට කියනවා, බලධාරීන්ට කියනවා, මේක ඔබට අත්හළ නොහැකි වගකීමක්. මොකද මේ මාතෘ සෞඛ්‍ය විතරක් නෙමෙයි සමස්ත රටේ ජනතාවගේ ජීවත් වීමේ අයිති රකින්න එක බලධාරීන්ගේ වගකීමක්. ඒක අත්හළ නොහැකි වගකීමක්. ඉතින් ඒ නිසා රජය වෛද්‍යාරික සංගම විදිහට මේ සියලු කරුණු සලකලා හරි ප්‍රමුඛතාවය හදාගන්න. මොකද මේ මොහොතේ අපි හැමෝම දන්නවා තෙල් නැවක් අපිට එන දවසක් ගැන අපිට කියන්නවත්, අපිට දිනයක් හරියට කියන්න නිශ්චිතව කියන්න බැරි තත්ත්වයක් උද්ගත වෙලා තියෙන මොහොතක අපිට ඇතිතරම් තෙල් නැහැ. නිවැරදි තීරණ නිවැරදි මොහොතේ නොගැනීමේ ප්‍රතිඵල අපි භුක්ති විඳිමින් ඉන්නවා. පහුගිය කාලේ අපි දැක්කා මහජනතාව විදියට කොච්චර වගකීම් සහගතව හැසිරුණාද. ඊගාවට බලධාරීන් මහජනතාවට මේකේ තියෙන බැරෑරුම්කම ඇත්ත කිව්වද? මේ සේරම ප්‍රශ්නත් එක තමයි මේ වෙලා තියෙන්නේ. මොකද අපිට මේ පහුගිය මාසේ 2-3 ඇතුළත අපිට තෙල් තිබුණ නැහැ. එතන තෙල් තිබුණ නැත්නම් ඒ තිබිච්ච සීමිත තොග කළමනාකරණය කරලා ප්‍රමුඛතාව හදලා ජනතාවට sannivedana නොකිරීම හරහා ජනතාව විනෝද ගමන් යන්නත් පාවිච්චි කළේ මේ තෙල් ටික. ඊගාවට වන්දනා ගමන් යන්න, නෑගම් යන්න, ක්‍රිකට් මැච් බලන්න මේ සේට්ටම් පාවිච්චි කළේ තිබිච්ච තෙල් ටික. ඒ නිසා අවසානයේදී අපි අද පත් වෙලා තිනවා මිනිස්සුන්ගේ ජීවිත බේර ගන්න ඕන කරන සෞඛ්‍ය පද්ධතියවත් දුවා ගන්න බැරි තරමට ගිහිල්ලා තිනවා තෙල් අර්බුදය හරහා. ඒ හින්දා මේ තත්ත්වය තවදුරටත් යන්නේ නැතුව මේ වැඩසටහන
ඉදිරියට ගෙන ගිහිල්ලා මේ සමස්ත චිත්‍රය නිවැරදි කරන්න. ඒ වගේම සිකුරාද දිනේදී දැන් තව දවස් කි දෙකකින් නැවත අර සෞඛ්‍යට අපිට එදා දවස් විතරයි වෙන් කරලා තියෙන්නේ. ඒ වැඩසටහන ක්‍රියාත්මක වීමට නියමිතයි. එතෙන්දී හඳුනාගත්ත ගැටලු අපි මේ වෙනකොට සෞඛ්‍ය අමාත්‍යාංශයට වගේම ඒ බලශක්ති අමාත්‍යාංශයට දැනුම් දීලා තිනෝ. ඒවා නිවැරදි කළා. වඩා ශක්තිමත් විදිහට මේ වැඩසටහන මේ සිකුරාද දිනේත් ක්‍රියාත්මක කරන්න. එතෙන්දී බලධාරීන්ට වගකීමක් තියෙනවා ජනතාවට හරි පණිවිඩ දීලා ජනතාවගේ සහයෝගය ගන්න. ඒ වගේම ජනතාවගෙන් අපි කරුණිකව ඉල්ලනවා සෞඛ්‍ය පද්ධතිය අකණ්ඩව පවත්වාගෙන ගිහිල්ලා ඔබේ ජීවිත ආරක්ෂා කරන්න අවශ්‍ය අවම පහසුකම් අපි මේ ඉල්ලන්නේ. ඒ පහසුකම් ලබා දෙන මේ වැඩසටහනට ඔබගේ සහයෝගය ලබා දෙන්න මේ තෝරාගත් ඉන්ධන පිරුමල් කිහිපයක තමයි මේක ක්‍රියාත්මක වෙන රටේ. ඒ තැන්වලට බාධා කරන්නේ නැතුව ආරක්ෂාව ඒ තැන්වල සහතික කළා ගෙන යන වැඩපිළිවෙලට සහයෝගය දක්වන්න කියලා රජයේ වෛද්‍යාරින් සංගම විදිහට සමස්ත ජනතාවගෙන් අපි බොහොම කාරුණිකව ඉල්ලා සිටිනවා. අනිවාර්යයෙන්ම ප්‍රමාණවත් නැහැ. ඒ කියන්නේ දැන් අපි ගත්තාම ලංකාවේ තියෙන රෝහල් පද්ධතිය ගත්තාම අඩුම ගානේ අපි කිව්වා මේ වගේ පිරෝහමල් 120ක වගේ ප්‍රමාණයක්වත් තියෙන්න ඕනේ කියලා. නමුත් 80ක් 90ක් වගේ ප්‍රමාණයක් වෙන් වෙලා තියෙනවා. ඉතින් දැනටත් අපි දැන් පහුගිය සතියේ සාරාංශ ගත කළාම සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලින් 60%ක් වගේ ප්‍රමාණයක් තමයි ඉන්ධන ලබා ගන්න පුළුවන් වුණේ. කියන්නේ 40%ක් හැරිලා ගිහිල්ලා තිනවා. අනිත් පැත්තෙන් විශේෂඥ වෛද්‍යවරයාගේ ඉඳන් කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ දක්වා සියලු දෙනාටම පැය 6 7 8 සමහර කෙනෙකුට පැය 24කට ආසන්න කාලයක් පොලිමේ රැඳිලා ඉන්න වෙලා තියෙනවා. තමන්ගේ සායනික වැඩ නවත්තලා ශල්‍යකර්ම නවත්තලා සායන නවත්තලා බාහිර රෝගී අංශ වහලා පොලිමේ ඉන්න සිද්ධ වෙලා තියෙනවා සිකුරාදා. ඒකට තෙල් බවුසර් පැමිණීමේ ප්‍රමාදයත් එක්ක තමයි මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. අපි දැක්කා දවල් 12 වෙනකොටත් ඒ පැමිණීමට නියමිත වෙච්ච බවුසර් වලින් 25%යි ගිය සිකුරාදා ඇවිල්ලා තිබුණේ. ඒතොර දවල් රාත්‍රී හවස 6 වෙනකොට 58%යි ඇවිල්ලා තිබුණේ. ඒ කියන්නේ 42%ක්ම උදේ 6 ඉඳන් රෑ හවස 6න් පස්සෙත් රැඳිලා හිටිය පොලිමේ තෙල් ටික ගන්න. ඒතොර ඒක එක පැත්තක්. අනිත් එක ප්‍රමාණවත් උන්නේ නැහැ. බොහෝ ප්‍රදේශවල විශේෂයෙන් කොළඹ සහ නාගරික ජනාකීර්ණ ප්‍රදේශවල සෞඛ්‍ය කර්මණ්ඩල විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ අයගෙන් සැලකිය යුතු ප්‍රමාණයකට හැරිලා යන්න සිද්ධ වුණා. 40-50 වගේ ප්‍රමාණයක් හැරිලා යන්න සිද්ධ වුණා. ඒ වගේම තමයි බොහෝ තැන්වල යම් මහජන විරෝධයක් ඇවිල්ලා තිබුණා. මොකද මේ වෙලාවේ හැමෝටම තමන්ගේ ප්‍රශ්නේ තමයි ලොකු. ඒක අපි බලාපොරොත්තු වෙන දෙයක්. ඒ නිසා මේ මොහොතේදී අපි ජනතාවෙන් ඉල්ලන්නේ අපි ඉල්ලන්නේ සෞඛ්‍ය පද්ධතිය රැකගෙන යන්න අවශ්‍ය කරන අවම දේ. ඒ නිසා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ මේ දවස් විතරයි වෙන් වෙලා තියෙන්නේ. ඒ දවස් එතකොට මේ තියෙන චෙට් ටිකේ ඒක හරියට කළමනාකරණය කරගන්න සහාය වෙන්න. නමුත් මේ වැඩපිළිවෙල අපි අර ඉස්සෙල්ල කිව්ව විදිහට මේක දීර්ඝකාලීනව පවත්වාගෙන යන්න පුළුවන් වැඩපිළිවෙලක් නෙමෙයි. ඒ නිසා වෙන විකල්පවලට යොමු වෙමින් අඩුම ගානේ මේ සතිය සහ ඉදිරි සතිය මේ වැඩසටහන ඉස්සරහට ගෙනියන්න බලධාරීන්ට ලොකු වගකීමක් තියෙනවා. උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක් දෙරණ අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, වීඩියෝවට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.